හොඳයි දරුවනේ, අපි දැන් 21 වන බහුවර්ණ ප්‍රශ්නය වෙත යොමුවෙමු. ඩෙපොක් තවානක සිටුවන ලද වීවීජ පැල දින 10ක් 12ක් වයසේදී සිටුවීමට වඩා සුදුසු බව නිර්දේශ කර ඇත. එයට හේතුව වර්ණ 4ක් දීලා තියෙනවා, පිළිතුරු 4ක් දීලා තියෙනවා. පළවෙනි පිළිතුර විබීජයේ සංචිත ආහාර දින 12කට පමණක් ප්‍රමාණවත් වීමය. දෙවැනි පිළිතුර එම බීජ පැල දින 12කට පසු මුල් ඇදී දික්වීම නිසා මුල් කැඩීමට ඉඩ ඇති නිසාය. තුන්වැනි පිළිතුර විබීජයේ සංචිත ආහාර දින 14කට පමණක් ප්‍රමාණවත් වීමය. හතරවැනි පිළිතුර එම බීජ පැල දින 12කට පසු යන්ත්‍ර මගින් සිටුවීමට අපහසු නිසාය. හොඳයි. ඔයාලා දන්නවා මේ වෙනකොට කතා කරලා තියෙනවා 10 ශ්‍රේණියේ අවසාන පාඩම විදිහට විවගාව පාඩමේදී ක්ෂේත්‍රයක සංස්ථාපනය කරන එහෙම නැත්නම් සිටුවීමට යොදා ගන්න වී බීජ වලට අපි කියනවා බිත්තර වී කියලා. මේ බිත්තර වී දරුවනේ කණු කැපුණු එහෙම නැත්නම් පැලවිගෙන ඉන්න බීජ වලට තමයි අපි කණු කැපුණු බීජ කියලා කියන්නේ. මේ කණු කැපුණු බීජ කෙලින්ම ක්ෂේත්‍රයේ අපිට වැපිරීමට යොදා ගන්න පුළුවන්. ඒ වගේමයි අපිට තවාන් කරලා සුදුසු තත්වයට වර්ධනය වූ තවානකින් ලබාගත්තු පැල යොදාගෙන ශේෂ්ත්‍රේ වගා කරන්න පුළුවන්. ඔයාලා ඉගෙනගෙන ඇති මතක් කරන්න වී වගාවේදී සකස් කරන තවාන් වර්ග තුනක් තියෙනවා. මඩ තවාන්, පැරෂුට් ක්‍රමයට සිටුවීමේදී යොදා ගන්න තැටි තවාන් සහ විවගාවට විශේෂ වෙන යන්ත්‍රානුසාරයෙන් බීජ පැල සිටුවීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය වෙන පැල සකසා ගන්න විශේෂිත තවාන් වර්ගයක් ගැන ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඩෙපොක් තවාන් ගැන මේ ප්‍රශ්නින් ඔයාලගෙන් අහන්නේ අනේ ඩෙපොක් තවානක සිටුවන ලද වීබීජ පැල කරන්න වඩාත්ම සුදුසු කාල වකවානුව ගැන. හොඳයි, අපි බලමු, මතක් කරමු ඩෙපොක් තවාන කොහොමද සකස් කරන්න කියලා. අපිට කුඹුරේම කුඩා ස්ථානයක සොහෝ මිදුලේ සුදුසු සමතලා එලිමහන් හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක වුණත් ඩෙපොක් තවානක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩේ සහ මඩේ කියන දෙකේදීම ඩෙපොක් තවාන සැකසීමේ හැකියාව තියෙනවා. අපි සුදුසු ස්ථානයක් තෝරාගෙන ඒ බිම පොලිතීනයකින් හෝ කෙසෙල් කොළවලින් අතුරනවා, වහම් අතුරලා ඒ මතට 10 තට්ටුවක් බාගෙට පිලිස්සුම් 10 තට්ටුවක් ගන්නවා නම් වඩාත්ම හොඳයි. බාගෙට පිලිස්සු 10 තට්ටුවක් හෝ එහෙම නැත්නම් අපිට කොම්පෝස්ට් උනත් ලබා ගන්න පුළුවන්, යොදා ගන්න පුළුවන්. 10 තට්ටුවක් දාලා පැලවිගෙන එන, එහෙම නැත්නම් අපි කියන කණු කැපුණු බීජ කියලා, කණු කැපුණු බීජ එක මත දෙකක් තුනක් මත පවන වැටෙන විදිහට තට්ටුවක් අතුරනවා, ඝනකම් තට්ටුවක් අතුරනවා. ඊට පස්සේ ලෑලි කෑල්ලක් ආධාරයෙන් අර බීජ ටික ටිකක් තද කරනවා. තද කරලා දවස් 3ක් විතර යනකල් හොඳින් වතුර සපයන අතරේ අර විදිහට ලෑලි කෑල්ල ආධාරයෙන් තද කිරීමක් කරනු ලබනවා. ඉතින් මේ විදිහට තවාන හදාගෙන මේ බීජ පැලවෙලා දවස් 10ක් 12ක් කියන වයසේදී තමයි දරුවනේ ශේෂ්ත්‍රයේ සිටුවීමට යොදාගන්නේ. මොකද මේ වී බීජවල
සංචිත වෙලා තියෙන ආහාර ප්‍රමාණවත් වෙන්නේ දින 14කට විතර තරම් කාලයක් පමණයි. එතකොට දවස් 10දි 12දි වගේ අපි බීජ පැල ටික සිටුවොත් දින 14 පමණ වෙනකොට එයාලට මුල් ලැබීමෙන් මුල් මගින් අවශ්‍ය ආහාර නැත්නම් පෝෂණීය ලබා ගැනීම හැකියාව ලැබෙනවා. සංචිත ආහාර ප්‍රමාණය ඉවර වෙනකොට මුල් මගින් මුල මණ්ඩලෙන් ආහාර ලබා ගැනීම හැකියාව ලැබෙන නිසා තමයි අපි ඩැපොක් තවාණක හිටවන බීජ පැල දින 10ක් 12ක් වයසේදී වඩාත්ම සුදුසුයි කියලා කියන්නේ සිටුවීම සඳහා. එහෙනම් ඔයාලට දීලා තියෙන වර්ණාතුරින් පළවෙනි වර්ණය අපිට ඉවත් කරන්න පුළුවන්. මොකද ඒකේ දීලා තියෙන්නේ BBJ සංචිත ආහාර දින 12කට පමණක් ප්‍රමාණවත් වීමේ කියලා. උට ඒක වැරදි කියලා අපිට ඉවත් කරන්න පුළුවන්. ඊළඟට එම බීජ පැල දින 12කට පසු මුල්ැදී දික්වීම නිසා මුල් කැඩීමට ඉඩ ඇති නිසායි. යන්ත්‍රානුසාරයෙන් සිටවන්නේ නමුත් එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මුල් ලැබීම් දික්වීම නිසා මුල් කැඩීමට ඉඩ ඇති නිසා නෙමේ. දැපොක් තවාන් වල බීජ පැල දින 10 12 දී වයසදී සිටුවීමට යොදා ගන්න. එතකොට බීජ පැල දින 12කට පස්සේ යන්ත්‍ර මගින් සිටුවීම අපහසු නිසාය කියන වර්ණයත් වැරදි වර්ණයක් විදිහට ගන්න පුළුවන්. එනම් මේ වර්ණ හතරෙන් වඩාත්ම සුදුසු වර්ණය නැත්නම් වඩාත්ම නිවැරදි වර්ණය විදිහට අපිට VBJ සංචිත ආහාර දින 14කට පමණ ප්‍රමාණවත් වීමේ කියන පිළිතුර තෝරා ගැනීම හැකියාව තියෙනවා. දෙක රයිසෝමය හා ස්කන්ධ ආකන්ද යන ස්වභාවික වර්ධක ප්‍රචාරක වර්ණ මගින් ප්‍රචාරණය කළ හැකි ශාකවන්නේ පිළිවෙලින් 1 කහ හා ඉඟුරුය 2 රතු ලුණු හා කෙසෙල්ය 3 බතල හා ආර්තාපල්ය 4 කහ හා ආර්තාපල්ය. හොඳයි දරුවනි, මොකක්ද මේ වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ? අපි දන්නවා ශාකයක වර්ධක කොටස් මගින් සිදු කරන ප්‍රචාරණය අලිංගික ප්‍රචාරණය එහෙම නැත්නම් වර්ධක ප්‍රචාරණය කියලා හඳුන්වනවා. වර්ධක ප්‍රචාරණයේ ආකාර දෙකක් සිද්ධ තියෙනවා. එකක් තමයි ස්වභාවික වර්ධක ප්‍රචාරක මගින් සිදුවෙන ප්‍රචාරණය. රයිසෝම, කෝම, බල්බ් ස්කන්ධාකන්ද, දාවක, බල්බිල, මොරියන් ආදිය මගින් තමයි ස්වභාවික වර්ධක ප්‍රචාරණයේදී ප්‍රචාරණය සිද්ධ වෙන්නේ. තව ආකාරයක් තියෙනවා ශිල්පීය ක්‍රම මගින් ප්‍රචාරණය කිරීම. මේකෙදි වර්ධක කැබලි, අතු බැඳීම, බද්ධ කිරීම, පටක රෝපණය කියන මාතෘකා ගැන ඔයාලා සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි, ඔයාලගේ ප්‍රශ්නෙන් අහන්නේ දරුවනේ, වර්ධක ප්‍රචාරණ ආකාරයක් වන ස්වභාවික වර්ධක ප්‍රචාරණ ව්‍යුහමගින් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන්. ඒකෙදි අහනවා කහ සහ ඉඟුරු. එක වර්ණයක තියෙනවා කහ සහ ඉඟුරු. එතකොට මේ කහ සහ ඉඟුරු ප්‍රචාරණය වෙන්නේ රයිසෝම කියන භූගත කඳන් වර්ගවලින්. එතකොට පොළොව මට්ටමට යටින් තිරසතට වර්ධනය වන ව්‍යුහයක් තමයි මේ රයිසෝම කියලා හඳුන්වන්නේ. මේ කඳන් ශල්ක පත්‍රවලින් තමා ආවරණය වෙලා තියෙන්නේ. මේ ශල්ක පත්‍රවල කක්ෂවලින් හටගන්න කුඩා අංකුරවලින් එහෙම නැත්නම් ඒ අංකුර සහිත රයිසෝම කැබලි භාවිතා කරලා අපිට අලුතින් පැල සකසා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට වර්ණය ගන්නවා රතු ලුණු හා කෙසෙල් ගැන. රතු ලුණු සුදු ලුණු වගේ ලුණු
පොළොව මට්ටමට යටින් තියෙන තිරස්ස පිහිටලා තියෙන භූගත කඳන් වල තියෙන පත්‍ර පාදවල ආහාර තැන්පත් වීම නිසා තමයි බල්බ කියන ව්‍යුහය ඇති වෙන්නේ. බල්බ වෙන් කරලා සිටුවීමෙන් අලුතින් පැල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට කෙසෙල් ගැන කතා කරනවා. ශාකවල කෙසෙල් ශාකවල අන්නාසිවල කිරියලවල වගේ ශාකවල අලුතින් දුවි ශාකේ වටා අලුතින් හැදෙන විවිධ කොටස් වලින් එනව මොරෙයන් නැත්නම් මොටෙයන් කියලාත් හඳුන්වනවා. මේ රූපේ ඔබ දකින්නේ එවැනි අලුතින් හටගන්න මොරෙයන් මොරෙයන් එම් නැත්නම් මොටෙයන් එවැනි කොටස් වලිනුත් අලුතින් පැල සකසා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට අහනම ඔයාලගේ දරුවනේ බත්තලව වර්තාප. එතකොට බත්තලවල සාමාන්‍යයෙන් දඩු කැබලි මගින් තම අලුතින් ශාක බිහි කර ගැනීම සඳහා යොදාගනු ලබන්නේ. අර්තාපල්. අර්තාපල් වල දරුවනේ ශාකයේ පාදස්තයට ආසන්නයෙන් කඳෙන් හටගන්න භූගත ශාකාවල ආහාර තැන්පත් වීම නිසා තම ස්කන්ධ ආකන්ද හටගන්නේ. මේ වාගේ තියෙන කක්ෂීය අංකුර වලින් පිහිටෙන කොටස් කපල වෙන් කරලා ඒ කැබලි සිටු වල අපිට පුළුවන් අලුතින් පැල ලබා ගන්න. එහෙනම් පිළිතුරේ අහන්නේ රයිසෝමහා ස්කන්ධ ආකන්ද යන ස්වභාවික වර්ධක ප්‍රචාරමගින් ප්‍රචාරණය කළ හැකි ශාක වන්නේ. එහෙනම් දරුවනේ රයිසෝමහා ස්කන්ධ ආකන්ද යන ස්වභාවික ප්‍රචාරක ව්‍යුහ මගින් ප්‍රචාරණය කළ හැකි ශාක වන්නේ කහහා අර්ථාපල් කියන හතරවෙනි පිළිතුර. හොඳයි දරුවනේ, අපි දැන් 23 වෙනි ප්‍රශ්නය වර්ධක ප්‍රචාරණය මගින් ලබා ගන්නා ශාකවල දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ 1. දෙමුම් දිරිය සහිත ශාක ලබාගත හැකි වීමය. 2. මව් ශාකයේ ලක්ෂණ වලට වෙනස් විවිධ ලක්ෂණ සහිත පැල ලබාගත හැකි වීමය. 3. මව් ශාකයේ ලක්ෂණ වලට සමාන පැල ලබාගත හැකි වීමය. 4. එම ශාකවලින් වැඩි කාලයක් අසනු ලබාගත හැකි වීමය. හොඳයි, වර්ධක ප්‍රචාරණය එහෙම නැත්නම් අලිංගික ප්‍රචාරණය කියලා හඳුන්වන්නේ ශාකයක වර්ධක කොටස් මගින් සිදු කරන ප්‍රචාරණය තමයි. එතකොට ශාකයක වර්ධක කොටස් විදිහට දඬු කැබලි, මුල්, පාත්‍ර, භූගත කඳන්, මොරෙයන්, දාවක, බල්බිල වගේ ශාක කොටස් වගේම ශිල්පීය ක්‍රම යොදාගෙන සිදු කරනු ලබන ප්‍රචාරණය කියන්නේ පටක රෝපණය, බද්ධ කිරීම, අතු බැඳීම වගේ ක්‍රියාකාරකම් ක්‍රම යොදාගෙන සිදු කරනු ලබන ප්‍රචාරණය තමයි වර්ධක ප්‍රචාරණය කියලා හඳුන්වන්නේ. වර්ධක ප්‍රචාරණයෙන් ලබා ගන්න පැලවල මව් ශාකයකට සමාන ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ වර්ධක ප්‍රචාරණයෙන් ලබා ගන්න පැල මව් ශාකයට සමාන ලක්ෂණ දරනවා. ඒ වගේමයි වර්ධක පැල සමාන නැත්නම් ඒකාකාරී නිසා ඒකාකාරී වගාවක් පවත්වාගෙන යන්න අපිට පුළුවන්. ඒ වගේමයි ඒ නිසාම ශේෂ්ත්‍ර කටයුතු පහසු වෙනවා. ඊළඟට බීජ හැදෙන්නේ නැති ශාකවලට වුණත් අපිට වර්ධක ප්‍රචාරණය ක්‍රම යොදාගෙන අලුතින් පැල හදා ගන්න නැත්නම් ප්‍රචාරණ කටයුතු සිදු කරන්න පුළුවන්. ඒ වගේමයි ඕකිඩ් වගේ බීජ හැදුණත් ප්‍රරෝහණය කරගන්න අපහසු ශාකවලටත් මේ වර්ධක ප්‍රචාරණ ක්‍රම මගින් ප්‍රචාරණ කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි මව් ශාකයේ ලක්ෂණ නොවෙනස්ව ඉදිරියට පවත්වාගෙන යන්නත් වර්ධක ප්‍රචාරණය ඉවහල් වෙනවා. ඒ වගේම තමා
පලදැරීම සඳහා ගතවන කාලය සාපේක්ෂව බීජ මගින් ප්‍රචාරණය වන ශාකවලට වඩා වඩා අඩු කාලයක් තමා ගන්නේ වර්ධක ප්‍රචාරණය ලබා ගන්න පැල. ඒ වගේමයි දරුවනේ නඩත්තු කටයුතු කරන්න අසන් නෙලන්න කප්පාදු කිරීම වගේ කටයුතු පහසුයි මොකද පැල ප්‍රමාණයෙන් කුඩා නිසා. මෙන්න මේ වගේ ලක්ෂණ තමා වර්ධක ප්‍රචාරණයේ ප්‍රචාරණය කරන ගන්න පැලවල දකින්න ලැබෙන්නේ. දැන් ඔයාලගෙන් අහන්නේ වර්ධක ප්‍රචාරණය මගින් ලබා ගන්න ශාකවල දකින්න ලැබෙන ලක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මව් ශාකයේ ලක්ෂණ වලට වෙනස් විවිධ ලක්ෂණ සහිත පැල ලබා ගත හැකි වීමේ කියන පිළිතුර කෙලිම අයින් කරන්න පුළුවන්. මොකද මව් ශාකයේ ලක්ෂණ වලට සමාන පැල තමයි ලබා ගන්නේ වර්ධක ප්‍රචාරණය මගින්. එතකොට දෙවනි පිළිතුර අයින් කරන්න පුළුවන් අපිට ඒ ආකාරයට. ඊළඟට එම ශාක වලින් වැඩි කාලයක් අසන ලබා ගත හැකි වීමේ කියන පිළිතුරත් අයින් කරන්න වෙනවා. මොකද අපිට එහෙම කියන්න බෑ ඒ වගේ ඒවයින් වැඩි කාලයක් අසන ලබා ගන්න පුළුවන් කියලා. කෙටි කාලයක් තුල අසනු ලැබෙනවා කියන එක නම් තිබ්බනම් ඒ පිළිතුර නිවැරදි. ළඟට දෙමුහුම් දිරිය සහිත ශාක ලබා ගත හැකි වීම. අපි දන්නවා මුහුන් වීමක් වෙන්නේ නැහැ. දෙමුහුම් දිරියක් කියන්නේ දෙමුහුම් වෙනවා කියන්නේ ලක්ෂණ දෙකක් එකට එකතු වෙලා හැදෙන අලුතින් දෙමුහුම් දිරිය සහිත ශාකයක් කියන්නේ ඒක. ලක්ෂණ මව් ශාකයේ සහ බීජ මගින් සිදුවන ප්‍රචාරණයේදී නම් දෙමුහුම් දිරියක් සහිත ශාක ලබා ගත හැකි වීමේ කියන ලක්ෂණයේ හිමත සාධකයේ ගන්න පුළුවන්. නමුත් දෙමුහුම් වීමක් සිදු වෙන්නේ නැහැ වර්ධක ප්‍රචාරණයේ මගින් ලබා ගන්න ශාකවල. ඒ නිසා ඒ පිළිතුරත් අපිට ඉවත් කරන්න වෙනවා. ඒ අනුව වඩාත්ම නිවැරදි පිළිතුර විදිහට මව් ශාකයේ ලක්ෂණ වලට සමාන පැල ලබා ගත හැකි වීමේ කියන පිළිතුර අපිට තෝරන්න පුළුවන්. දැන් අපි දැන් 24 වෙනි ප්‍රශ්නය වෙත යමු. බීජයක බීජ පත්‍ර ගණන අනුව බීජ ආකාර දෙකකේ එක් ආකාරයක බීජයක දික් කඩක් මෙම රූපයේ දැක්වේ. මෙම ආකාරයට උදාහරණ දක්වා ඇති පිළිතුර තෝරා දක්වන්න. පළවෙනි පිළිතුර වට්ටක්කා මුං පුවක් රඹුටන් දෙක පොල් බඩේරිඟු කොස් බෝංචි තුන කරවිල අඹ පොල් කඩල හතර වට්ටක්කා අඹ කොස් මේ. අන්තර්ගත වෙලා තියෙන බීජපත්‍ර සංඛ්‍යාව අනුව බීජ වර්ග දෙකක් තියෙනවා. බීජපත්‍ර එකක් විතරක් තියෙනවා නම් අපි හඳුන්වනවා දරුවනේ ඒක බීජපත්‍රය බීජ කියලා. ඒ ඒ බීජපත්‍රය අපි භ්‍රූණකෝෂය නමින් තමයි හඳුන්වන්නේ. බීජයක් ප්‍රරෝහණය වීමට අවශ්‍ය කරන ආහාර සංචිත වෙලා තියෙන්නේ මෙම භ්‍රූණකෝෂය තුල. වී බඩේරිඟු පොල් පුවක් සෝගම් වගේ භෝග ශාක එක බීජපත්‍රී බීජ සඳහා උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. බීජයක බීජපත්‍ර දෙකක් අඩංගු වෙනා තියෙනවා නම් අපි ඒවා එම බීජ හඳුන්වනවා ද්විබීජපත්‍රී බීජ කියලා. බීජ ප්‍රරෝහණය වීම සඳහා අවශ්‍ය කරන ආහාර සංචිත වෙලා තියෙන්නේ මෙන්න මේ භ්‍රූණ බීජපත්‍ර තුල. වට්ටක්ක පතෝල කඩල කරවිල මුං කව්බි වම්බටු මිරිස් තක්කාලි වගේ භෝග ශාක ද්විබීජපත්‍රී බීජ සඳහා උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඔයාලගේ ප්‍රශ්නෙන් ඔයාලගෙන් අහන්නේ දරුවනේ බීජයක බීජපත්‍ර ගණන අනුව බීජ ආකාර දෙකකි එක් ආකාරයක බීජයක දික්කඩක් තමයි ඔය දක්වන්නේ. ඒ මේ ආකාරයට උදාහරණ දක්වලා තියෙන පිළිතුර මොකක්ද කියලා අහන්නේ. ඔයාලගේ රූපේ තියෙන බීජපත්‍ර ගණන අනුව මේ ද්විබීජපත්‍රී බීජයක දික්කඩක් තමයි තියෙන්නේ. ඒ අනුව වට්ටක්ක මුං පුවක් රඹුටන් කියන පළවෙනි පිළිතුරේ පුවක් එක බීජපත්‍රී බීජයක් තියෙන නිසා බීජ ගණයට අයිති වෙන එකක් තියෙන නිසා ඒ පිළිතුර අපිට ඉවත් කරන්න වෙනවා. ඊළඟට පොල් බඩේරිඟු කොස් බෝංචි කියන පිළිතුරෙත්
පොල් අඩංගු වෙනවා. ඒ නිසා ඒ පිළිතුරත් වැරදි පිළිතුරක් විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි පිළිතුරේ කරවිල අඹ පොල් කඩල විදිහට පිළිතුරු තියෙනවා. එතකොට ඒකෙත් පොල් අඩංගු වෙනවා. ළඟට පොල් අඩංගු වෙන නිසා අපිට ඒකත් ඉවත් කරන්න වෙනවා. හතරවෙනි පිළිතුරේ වට්ටක්ක අඹ කොස්මේ. ඒ පිළිතුරේ නම් තියෙන්නේ දී බීජ පත්‍රි බීජ පමණයි. ඒ නිසා නිවැරදි පිළිතුරු විදිහට හතරවෙනි පිළිතුර අපිට තෝරන්න පුළුවන්. 25 වන බහුවර්ණ ප්‍රශ්නයේ වෙත යොමු. වායව අතු බැඳීම සිදු කර සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි භෝග කාණ්ඩයකි. 1. පේර, කොස් හා අඹ. 2. දොඩම්, ජම්බු හා අඹ. 3. දෙහි, දෙලුම් හා ජම්බු. 4. දූරියන්, සමන් පිච්චහා උගුරැස්ස. වර්ධක ප්‍රචාරණයේම එක් ආකාරයක් වන ශිල්පීය ක්‍රම මගින් ශාක ප්‍රචාරණය කරන එක්තරා ආකාරයක් තමයි අතු බැඳීම කියලා කියන්නේ. දඬු කැබලි මව් ශාකයට සම්බන්ධව තිබීම මුලද්දවා ගැනීමේ ක්‍රියාවලියක් තමයි අතු බැඳීම මගින් සිද්ධ කරන්නේ. අතු බැඳීම ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. බෞමික අතු බැඳීම සහ වායව අතු බැඳීම කියලා. ශාකවල පහළින් තියෙන පොළවට ආසන්නයේ තියෙන අතු පොළව දෙසට නමලා පොතුවලයක් ඉවත් කරලා කුණියක් ආධාරයෙන් හිර කරලා මුල් අද්දවා ගැනීමේ ක්‍රියාවලියක් තමයි බෞමික අතු බැඳීමේදී සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම සමන් පිච්ච, බුලත්, වැල්දොඩම්, ගම්ලිස් වගේ ශාකවලට සිද්ධ කරන්නේ බෞමික අතු බැඳීම. පොළවට නවන්න බැරි අතු මුල් අද්දවා ගැනීමේ ක්‍රියාවලියක් තමයි වායව අතු බැඳීමේදී සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම දෙලුම්, පේර, කෝටන්, වදරෝස වැනි ශාකවලට වායව අතු බැඳීම සිද්ධ කරනවා. ඔයාලගේ ප්‍රශ්නෙදී අහන්නේ දරුවනේ වායව අතු බැඳීම සිදු කර සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් භෝග කාණ්ඩය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට පළවෙනි පිළිතුරේ තියෙන කොස් අඹ කියන ශාක ගැන. කොස් අඹ වැනි ශාක බීජ මගින් ප්‍රචාරණය වනවට අමතරව බද්ධ කිරීම මගින් තමයි ප්‍රචාරණය සිද්ධ වෙන්නේ. ඉන්සයි වර්ණය ඉවත් කරන්න වෙනවා. ඒ වගේම දොඩම්, ජම්බු හා අඹ කියන පිළිතුර දෙවැනි පිළිතුරේ අඹ ඇතුළත් වෙනවා. ඉන්සත් එය ඉවත් කරන්න වෙනවා. එතකොට හතරවෙනි පිළිතුරේ තියෙනවා දූරියන්, සමන් පිච්ච, උගුරැස්ස වගේ පිළිතුරු ඇතුළු වෙනවා. මේකෙදී දූරියන් බීජ මගින් සහ බද්ධ කිරීම මගින්, සමන් පිච්ච වායව අතු බැඳීම නිමේ දරුවනේ සරල භෞමික අතු බැඳීම මගින් තමයි ප්‍රචාරණය වෙන්නේ. උගුරැස්ස වායව අතු බැඳීම කියලා තිබ්බත් දෙක පිළිතුරු දෙකක්ම වෙනත් ක්‍රමවලට සිද්ධ වෙන නිසා හතරෙන් පිළිතුරු ඉවත් කරනවා. ඒ අනුව දෙහි, දෙලු, ජම්බු කියන පිළිතුරු අඩංගු වෙන තුන්වෙනි පිළිතුරු වඩා සාර්ථක වර්ණයේ විදිහට අපිට තෝරගන්න පුළුවන්.